අයිබෝන් කියලා පිළිගන්නවා. ඉස්සෙල් YouTube channel එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ මුදල් පරිහරණය කරද්දී අපි කරන්න හොඳ නැති දේවල් පහක් ගැන. ඉතින් මේ වීඩියෝ කාල දිගටම බලන්න ඔයාලට ගොඩක් වැදගත් කරුණු පහක් ඉගෙන ගන්න ලැබෙයි. මුදල් අපි අතේ තියෙද්දී අපි කරන්න හොඳ නැති දේවල්. ඉතින් ඇත්තටම මුදල් කියන දේ අපේ ජීවිතයට ගොඩක් අවශ්‍ය දෙයක්. ඒ වගේම අපිට හම්බෙන මුදල අපි සාර්ථකව අපි ළඟ තබා ගත්තේ නැත්නම්, ඒ කියන්නේ අපි මේ මුදල හරියට පරිහරණය කරේ නැත්නම් අපිට විවිධ ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඒ ගැටලු මගහරවාගෙන කොහොමද මුදල් කියන දේ ඔයාගේ ජීවිතයට සාර්ථකව යොදාගන්නේ කියන එක. මුදල් කිසිම දවසක සූදුවට යොදාගන්න එපා. ඒක තමයි පළවෙනි කාරණේ. මොකද අපි සූදුව කියන එකෙන් අදහස් කරේ මේක කැසිනෝ. එහෙම නැත්නම් ලොතරැයි වුණත් ඌමනාවට වැඩි ඔයා ගත්තොත්, එහෙමත් නැත්නම් ඔට්ටු දැම්මොත්. දැන් අපි හිතමුකෝ මොකක් හරි ක්‍රිකට් මැච් එක, වර්ල්ඩ් කප් ෆයිනල් එක වගේ ගොඩක් අය ඔට්ටු දාන්න පෙළඹෙනවා. මෙන්න මේ රට දිනයි, මේ රට පරිදි වගේ. අන්න ඒ ඔට්ටු වලට පෙළඹෙන්න එපා. ඒ වගේම දේශපාලනයේදීත් ජනාධිපතිවරණයක් වේවා, මහමැතිවරණයක් වේවා, මෙන්න මේ වගේ අවස්ථාවලදී මිනිස්සු ඔට්ටු දානවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් ඇත්තටම බොහෝ දෙනා නැත්තටම නැති වෙනවා. මුදල් අතින් ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ අවස්ථාවක් තමයි මේ සූදුවට යන එක. ඉතින් ඔට්ටු දැමීම, සූදුවට යන එක, මේ වගේ කරුණු ඔයාගේ ජීවිතෙන් මගහැරලා ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට අවශ්‍ය කරන කරුණු යොදා ගන්න. ඉතින් අංක දෙක, මොකක්ද අංක දෙක? දෙවෙනි කාරණේ තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක. හිතන්න සිගරට් බිව්වොත්, එහෙම නැත්නම් මොනවා හරි අරක්කු, මේ වගේ තියෙනවා විවිධ මත්ද්‍රව්‍ය වර්ග, මීටත් වඩා මෙලින් අධික මත්ද්‍රව්‍ය වර්ග තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාගේ ජීවිතයට ලං කරගත්තොත් හිතාගන්න බැරි තරම් ඉක්මනට ඔයාගේ මුදල් නාස්ති වෙලා යනවා. දෙවෙනි උපදෙස විදිහට මම ඔයාලට දෙන්නේ කිසිම අවස්ථාවක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ඔයාගේ ජීවිතයට ඇතුල් කරගන්න එපා. මත්ද්‍රව්‍ය කියන්නේ ජීවිතයට විනාශයක්. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවම මුදල් විශාල වශයෙන් නාස්ති වෙන දෙයක්. තුන්වෙනි කාරණේ විදිහට මම ඔයාලට කියන්නේ අනවශ්‍ය දේවල් මිලට ගන්න එපා. ඉතා අධික මුදල් ගෙවලා අපි අනවශ්‍ය දේවල් මිලට ගත්තම වෙන්නේ අපි අතේ තියෙන මුදල නිරපරාදේ අනවශ්‍ය දේවල් වෙනුවෙන් වැය වෙනවා. එහෙම නොත් එහෙම අපි අතේ කිසිම මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය දෙයට වියදම් කරන්න අතේ මුදල් නැතුව යනවා. ඉතින් මේ කාරණේ අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයට යොදා ගන්න. අපි හිතන්නේ නැතුව කඩේකට ගියාම අපිට අවශ්‍ය දේට අමතරව තව අනවශ්‍ය දේවල් බොහෝ සෙයින් මිලදී ගන්න පෙළඹෙනවා. ඒක ඇඳුම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රූපවාහිනී යන්ත්‍රයක් වගේ දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාහනයක් වෙන්න පුළුවන් මිලෙන් අධික. මෙන්න මේ වගේ දේවල් ඔයාගේ ආදායම ඒ මට්ටමට ගැලපෙන අවස්ථාව වෙනකන් ඉවසගෙන ඉන්න. දැන් අපිට ඇඳුම් වුණත් අපි අවශ්‍ය ප්‍රමාණය තියෙනවා නම් අපි වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් ඉන්නේ ඒක අත්‍යවශ්‍ය දෙයක් වුණත් අනවශ්‍ය පරිදි ඒ දෙයට මුදල් නාස්ති වෙන එක. ඉතින් මේ වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න පුළුවන් තරම් මුදල් ඔයා යොදාගත් ඔයාගේ වියදම් සඳහා හැකි තරම් ඒ ගැන කල්පනාකාරීව යොදවන්න. නැත්නම් අවසානයේදී අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීමටවත් අතේ මුදල් නැතුව යයි. හතරවෙනි කරුණ විදිහට මම ඔයාලට කියන්නේ ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් අපි හැමෝම කරන ලොකු වැරද්දක් ගැන තමයි මම හතරවෙනියට ඔයාලට කියලා දෙන්නේ. ඒක තමයි දන්නේ නැති කිසිම ව්‍යාපාරයක හරි ආයෝජනයක හරි මුදල් යොදවන්න එපා. මේක ගොඩක් අය ලංකාවේ කරපු වැරද්දක්, ඒ වගේම ඉදිරියටත් කරන වැරද්දක්, ඒ වගේම දැනුත් කරමින් සිටින වැරද්දක්. අපි දන්නේ නැති බිස්නස් වල, එහෙම නැත්නම් දන්නේ නැති ආයෝජන මාර්ගවල අපේ මුදල් යොදවනවා. අවසානයේදී ඒ මුදල අපි අතේ නැත්තටම නැති වෙනකම්ම අපි දන්නේ නැහැ මොකක්ද ඒ මුදල් උනේ කියලා. ඉතින් මම ඔයාලට දෙන හතරවෙනි උපදේශය තමයි කිසිම අවස්ථාවක දන්නේ නැති කිසිම ආයෝජනයකට ඔයාගේ මුදල් යොදවන්න එපා. එහෙම වුණොත් එහෙම අවසානයේදී ඒ මුදල නැත්තටම නැති වෙයි. අපිට හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට. මොකද ආයෝජනයකදී හරි එහෙම නැත්නම් ව්‍යාපාරයකදී හරි ඔයාගේ දැනුම තමයි ඒකේ ලාභයටත් වඩා වටින්නේ. ඇයි? ඔයාට ඒ දැනුම තියෙනවා නම් අනිවාර්යයෙන් මේකෙන් ලාභයක් ලබා ගන්න එක එච්චර අමාරු කාරණයක් නෙවෙයි. ඉතින් පස්වෙනි කරුණ විදිහට මම ඔයාලට කියලා දෙන්නම් තවත් වැදගත් කාරණයක්. ඒක තමයි ඔයාගේ යාළුව ඉන්නව නේද? මෙන්න මේ යාළුවන්ට හිතෙන වෙලාවට, ඉල්ලන ඉල්ලන වෙලාවට මුදල් ණයට දුන්නොත්, එහෙම නැත්නම් අතමාරුවට කියලා මුදල් ලබා දෙන්න ගියොත් අවසානයේදී ඔයාට එතනනුත් මුදල් නැති වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ගැන බොහෝ අයට සමහරට අත්දැකීම් ඇති, බොහෝ දෙනා අනිවාර්යයෙන්ම මේකට එකඟ වෙනවා ඇති. සමහරට ඔයාලා ඔයාලගේ නෑදෑයන්ට හරි, එහෙම නැත්නම් ඔයාලා ළඟ අහල පහල ඉන්න අසල්වැසියන්ට හරි මේ මුදල දෙනවා ඇති මොකක් හරි උමනාවකට. අවසානයේදී මේ මුදල වාට නැවතත් ලැබෙනවද කියන දේ තමයි මෙතන ගැටලුව. ඉතින් එහෙම ලැබෙනවා නම් ඇත්තටම කිසි ගැටලුවක් නැහැ. හැබැයි බොහෝ අවස්ථාවලදී මම පෞද්ගලිකව අත්දැකීම් වලින් දැකලා තියෙන දෙයක් තමයි බොහෝ අයට මේ මුදල නැවත ලැබෙන්නේ නැහැ. අවසානයේදී ඒ ගැටුම් निराකරණය වෙන්නේ පොලිසිය මාර්ගෙන්. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතෙන් ඈත් කරගන්න. මම මේ කියපු කාරණා පහ ඔයා ඔයාගේ මුදල් වලින් ඇඩ් කරලා තියාගන්න. ඇත්තටම එහෙම වුණොත් ඔයාට සාර්ථකව ඔයාගේ මුදල් කළමනාකරණය කරලා දක්ෂ ව්‍යාපාරිකෙක්, දක්ෂ ආයෝජකෙක්,
දක්ෂ මූල්‍ය කළමනාකරුවෙක් වෙලා ඔයාගේ ජීවිතේ ඉතාම සාර්ථක මට්ටමකට ඉහළට ගෙනියන්න හැකියාව ලැබෙයි. ඉතින් මේ කියපු කරුණු ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ එක යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් අපේ YouTube channel එකට මේ වෙනකොටත් ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් දැන්ම පහල තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඉස්සරහ bell icon එකත් click කරොත් අපි දාන වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙනගන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලවට. සුබ දවසක් යාළුවෝ හැමෝටම.